मेथनदी सिद्धकराने पेयास बद्धफलया निष्पादने करगनी मेकेदी अभी सामान्य मुल्लादोन लद अतु फलया मे आकार अभी साकाश करगन एकेदी मेकट अभी सामान्य बद्धक यटकोटस अभी ग्राहके लेसत उडकोटस अनुजय लेसत अंदुन्नन अनुजय विधियट अभी बहुविट मेथनदी गन्ने सामान्य හොඳ ප්‍රභේද දෙකක් අපේ රහංගල පුස්කරම පරිශන ආයතනයෙන් හඳුන්වා දීලා තියෙනවා රහංගල පයස් ප්‍රභේදය සහ රහංගල බීන් කියන ප්‍රභේදය මේකෙදි අපි සාමාන්‍යයෙන් මේ බද්ධ කිරීමේදී සිදු කරන්නේ ප්‍රධාන බද්ධ ක්‍රම දෙකක් සිදු කරනවා එක ක්‍රමයක් තමයි චිහුවා බද්ධ කියන බද්ධ ක්‍රමය අපි බද්ධ පැලයක් නිෂ්පාදනය කරගන්නකොට හොඳ තියුණු උපකරණ පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය වැදගත් සාධකයක් වෙනවා මොකද මේකෙදි අපි ශාකයේ කොටස් කැපීමක් සිද්ධ කරන නිසා ඒවා හොඳ තියුණු කැපීම් බවට පත් වෙන්න ඕන මේකෙදි අපි මෙහෙම සයි පැත්තකට කපලා එලා ඒක ආපහු දෙකට පැලීමක් සිද්ධ කරනවා ඒ පැලීම ඒ ආකාරයටම අපි අනුජ කොටසේ අපි සිදු කර ගන්නවා මේ ආකාරයට පලාගත් අනුජ කොටස අපි මේ ග්‍රාහක කොටසට ඇතුල් කිරීම සිදු කරමු. මේක මේ ආකාරයට ඇතුල් කරගත් පසු අපි මේක හොඳ පොලිතින් පටියකින් වැලීම සිදු කරනවා. මේකෙදි ස්පර්ශ වන වර්ග පුෂ්ඨඵලය වැඩි වෙන නිසා බද්දේ සාර්ථක වීමේ හැකියාව ගොඩක් වැඩි. මේ ආකාරයට වෙලාගත් පසු අපි මේකට සිංගල් ප්‍රොපගේටර් ගයක් දාලා මේක හොඳින් වහ ගන්නවා මේක යොදන එක අත්‍යවශ්‍යම සාධකයක් මේ ආකාරයට බද්ධ කරගත් පළ අපි වීදුරු ගෘහයේ තියා තියෙනවා එතකොට සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි කාලවලදී ගත්තොත් සති දෙකක් වගේ යනකොට අපිට ඒ ප්‍රොපගේටර් ඉවත් කිරීමට හැකි මට්ටමේ පැලයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකෙදි මේ දලු අංකුර අනුජ කොටසේ අංකුර පුපුරා මේ දලු අලුතෙන් එන බව පේන්න තියෙනවා. ඒ පේන්න තියෙනකොට තමයි අපි මේ ප්‍රොපගේටර් එක ඉවත් කිරීම සිදු කරන්නේ. ප්‍රොපගේටර් ඉවත් කරනකොට මතක තියාගන්න අපේ හොඳ කොටස තියෙන්නේ බද්ධ සන්ධියට ඉහළ කොටසේ. ඒක නිසා මේ පහලින් එන කොටස් ඇවිල්ලා තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ඉවත් කර ගැනීම සිදු කරන්න ඕන. මේ ආකාරයට අපි ප්‍රොපගේටරේ ඉවත් කරගත්තයින් පස්සේ තවත් මාසයක් පමණ යන විට අපිට මේ ආකාරයේ හොඳින් කොළ වියනක් ආකාරයට ආපු පැලයක් අපිට ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඊන් පසු තමයි අපි මේ බද්ධ සන්ධියෙන් මේ පටිය ඉවත් කිරීම සිද්ධ කරන්නේ. මේ ආකාරයට අපි පොලිතින් පටි ඉවත් කරගෙන සාමාන්‍යයෙන් ලේබල් යොදන මට්ටමට එනකන් නඩත්තු කිරීම සිදු කරනවා ඒකෙදී අපිට සාමාන්‍යයෙන් අලුත් දලු නිසා සත්ත්ව හානි හා දිලිර රෝග ඇති වෙන්න පුළුවන් ඒවට අපි සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුවේ නිර්දේශිත කෘමිනාශක සහ දිලිර නාශක පාවිච්චි කරනවා ඉන්පසු අපිට මේ ආකාරයේ පැලයක් අපිට මාස එකහමාරක් වගේ යනකොට ලබා ගන්න පුළුවන් මේ ආකාරයට ලේබල් දාලා ඉවරලා තමයි අපි පැල ගොවීන්ට ලබා දීම සිදු කරන්නේ